නාමකරණය සම්බන්ධ මේ මං කියවර වැදගත් නාමකරණයන් සම්බන්ධ කීපයක් තියෙනවා කතා කරන්න. එතකොට මෙන්න මේ වගේ එකක් අපි කියනවා අයිසෝප්‍රොපිල් කියලා. කියන්නේ මෙතනින් තමයි යම්කිසි මේක ඇවිල්ලා බෙන්සීන් වලට සම්බන්ධ වුණාම තමයි ගොඩක්ම මේ කතාව අපි කතා කරන්නේ. එතකොට මේක අයිසෝප්‍රොපිල්, මේක අයිසෝබියුටයිල්, මේ කුට්ටිය ටෙට්‍රාබියුටයිල්, ටර්බියුටයිල්, සෝරි ටර්බියුටයිල්. ඊළඟට මේක ඇවිල්ලා සෙක් බියුටයිල්. හරිද? මේක බෙන්සීන් වලට සම්බන්ධ වුණාම තමයි ගොඩක්ම කතා කරන්නේ. මම දැන් තව ටිකකින් ඒක පෙන්වන්නම්. එතකොට දැන් මෙන්න මේ වගේ එකක් නාමකරණය සම්බන්ධයෙන් අපි කතා කරොත් අපි දන්නවා මෙතන ඉඳලා දැන් මේකේ ප්‍රශ්න තියෙන කට්ටිය අපෙන් අහන්න. يعني තමන්ට වෙන නාමකරණයක් ආවොත් ප්‍රශ්න තියෙන කට්ටිය අහන්න. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට මේකේ මෙහෙම අංකණය කරොත් 1 2 3 4 5 6 7 8 9. ඔන්න ඔය විදිහට කාබන් පරමාණු 9ක් ඔතන තියෙනවා. එතකොට මෙතන 3 එතිල්, මේක නාමකරණය කරොත් හරි 3 එතිල්, 4 7 4 7 ඩයි මෙති. හරි, ඔන්න මේ කාබන් පරමාණු 9යි. එතකොට ප්‍රධාන කාබන් නාමයේ නන් ඒන් තමා මේකේ ප්‍රධාන කාබන් නාමයේ නම. එතකොට ABCD E ඉස්සෙල්ලා තියෙන 3 එතිල්, හරි 4 7 ඩයි මෙතිල් නන් ඒන්. ඔන්න ඕක තමා මේකේ නාමකරණය වෙන්නේ. හරිද? රයිට්. අපි ඉස්සරහට යමු. දැන් තව එකක්. හරිද? ඕක ඇවිල්ලා පොඩි සරල දෙයක්. හරිද? ඊළඟට දැන් මේ ඇවිල්ලා මේ වගේ එකක් නාමකරණය කරොත් ඒක ඉතාම වැදගත්. මේ වගේ එකක් නාමකරණය කරොත් දැන් කොහොමද නාමකරණය කරන්නේ? මෙන්න මේකට කියනවා සයික්ලොහෙක්සේන් කියලා. හරිද? සයික්ලෝ හෙක්සේන්. මේ ඉතාම වැදගත් බෙන්සීන්. හරි, සයික්ලෝ හෙක්සේන්. දැන් කාබන් පරමාණු මේ ඇවිල්ලා කාබන් පරමාණු 6, 1, 2, 3, 4, 5, 6. මේ කාබන් සහ හයිඩ්‍රජන් තියෙනවා. හරිද? ඊළඟට මෙන්න මේ වගේ එකක් ගත්තොත් 1, 2, 3, 4, 5, කාබන් පරමාණු 5. මේකට කියනවා සයික්ලෝ. හරිද? ඉතාම වැදගත් පෙන්ටේන්. හරි, සයික්ලෝ පෙන්ටේන්, සයික්ලෝ පෙන්ටේන්. ඊට පස්සේ හිතන්න දැන් මේ වගේ එකක් තිබ්බා කියලා. එතකොට මෙතන කාබන් 1 2 3 4 5 6 7. එතකොට මේක සයික්ලෝ හෙප්ටේන්. හරිද? මේ වගේ එකක් ගත්තොත් මේ විදිහට සයික්ලෝ හෙප්ටේන්. හරි, දැන් එතකොට සාමාන්‍යයෙන් හිතන්න මේ වගේ එකක්. හරිද? දැන් මේ කාණ්ඩත් එක්ක අපි දැන් මේ තර්ඩ් බියුටයිල් තමයි අනිවාර්යෙන් ගොඩක් වෙලාවට දෙන්න පුළුවන් එක, තර්ඩ් බියුටයිල්. ඊළඟට මේක අයිසොප්‍රිල්, ඊළඟට මේක අයිසොබියුටයිල්, මේක සෙක් බියුටයිල්. හරි, මේක මෙතනින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි, දැන් හිතන්න මේ ඇවිල්ලා බෙන්සීන් වලේ අර ඩබල් බොන්ඩ් ඉවරයි, නිකන් හයිඩ්‍රජන් සහ කාබන් විතරක් තියෙන අවස්ථාව. හරි, දැන් හිතන්න දැන් මේකට මෙන්න මේ වගේ එකක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේකේ එකක් සයික්ලොහෙක්සේන් වෙල් තර්ඩ් බියුටයිල් සයික්ලොහෙක්සේන් තර්ඩ් බියුටයිල් සයික්ලොහෙක්සේන් වැඩි කතා. හරි, ඔක ඉතාම වැදගත්. ඔය කතාව ඉතාම වැදගත්, ඉතාම වැදගත්. ඊළඟට හිතන්න දැන් බෙන්සීන් වලේ තමයි ඉතින් ඔයාලා ඉතින් වෙන එකක් දෙන්නේ ඔය මං අනිත් ඒවා ඇල්ලර. හරි, ඔන්න ඕක දෙන්න පුළුවන්. හරි, ඊට පස්සේ හිතන්න මේ වගේ එකක්.
මේ වගේ එකක්. එහෙම තියෙනවා. එතකොට ඊළඟට මෙතනත් මෙහෙම එකක් තියෙනවා කියන්නේ. හරි. ඔතනත් ඔහොම එකක් තියෙනවා කියලා හිතන්න. ඔතනත් ඔහොම එකක් තියෙනවා කියන්නේ. එතකොට අපි අංකණය කරන්නේ මෙන්න මෙහෙම. 1 1 3 4 5 6. හරි. එතකොට මේකේ නාමකරණය කරොත් ඉන්නේ 1 3. 1 3 ඩයිමෙතිල්. 1 3 ඩයිමෙතිල්. සයික්ලෝ හෙක්සේන් කියන එක තුන ඩයිමෙතිල් සයික්ලෝ හෙක්සේන්. ඉතාම වැදගත් ටිකක් අපි මේ නාමකරණය කරන්නේ. එක තුන ඩයිමෙතිල් සයික්ලෝ හෙක්සේන්. හරිද? එක තුන ඩයිමෙතිල් සයික්ලෝ හෙක්සේන්. හරිද? ඊට පස්සේ වා හිතන්න මෙන්න මෙහෙම එකක් තිබ්බා කියලා. මෙන්න මෙහෙම එකක්. ඔයා හිතන්න මෙන්න මෙහෙම එකක් තිබ්බා කියලා. මෙන්න CH2 CH3. හරිද? මේක CH3. හරිද? ඔන්න. එතකොට ඔයා නාමකරණය කරන්න ඕනේ, අංකණය කරන්න ඕනේ මෙහෙම. ආදේශ කාණ්ඩයට අවමංකය දෙන විදිහට, ඒ වගේම මේ කාබන් දාමේ දිග වැඩි තැනට අවමංකය දෙන විදිහ. හරි? එතකොට එක එතිල්, මේකෙන්නේ එක එතිල් 3 මෙතිල්. 3 මෙතිල් සයික්ලෝ හෙක්සේන් කියලා තමා මේකෙන්නේ. හරි? සයික්ලෝ හෙක්සේන් කියලා තමා මේකෙන්නේ. හරි? මේ ඉතාම වැදගත් නාමකරණයන් ටිකක් තමා, සහ ගොඩාක් වෙලාවට යෙදෙන්නේ නැති ටිකක් තමා මේ කියන්නේ. ඊළඟට ඔයාට දුන්න කියන හිතන්න මේ වගේ එකක්. දෙකයි ආදේශකාණ්ඩ. හරි. දැන් බෙන්සීන් වල කාබන් 1 2 3 4 5 6 නේ. හැබැයි මේ පිටින් සම්බන්ධ වෙලා තියෙන කාබන් දාමේ තියෙන 1 2 3 4 කාබන් 4යි. ඒතර මේක ආදේශකාණ්ඩ විදිහට වඩා පිටින් සම්බන්ධ වෙලා තියෙන කාබන් පරමාණු සංඛ්‍යාව අඩුයි. ඒක ක්‍රියා කරන්නේ, මේක ක්‍රියා කරන්නේ ආදේශකාණ්ඩයක් විදිහට. ඒතර මේක ලියන්නේ මෙහෙමයි. බියුටයිල්. බියුටයිල් සයික්ලෝ හෙක්සේන් කියන. බියුටයිල් සයික්ලෝ හෙක්සේන්. හරි. බියුටයිල් සයික්ලෝ හෙක්සේන්. හරි. හරි. හැබැයි හිතන්න හිතන්න මෙන්න මේ වගේ එකක්. මේ කාබන් 4යි තියෙන්නේ. මේකේ තියෙනවා කියලා මෙන්න මෙහෙම එකක්. උතර කාබන් 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේකට කියනවා රින් එක. එහෙම නැත්නම් මේවා මෙවිලා චක්‍රීය කාණ්ඩ. පැහැදිලිද? රින් එක, එහෙම නැත්නම් චක්‍රීය කාණ්ඩ. චක්‍රීය කාණ්ඩ. එතකොට මේ චක්‍රීය කාණ්ඩේ තියෙන කාබන් පරමාණු 1යි 2යි 3යි 4යි නේ. ඒකට වඩා මෙන්න මේ එළියේ තියෙන කාබන් දාමේ කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි නම් ඒක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ. පැහැදිලිද? එතකොට එන්නේ මේකෙන්නේ සයික්ලෝ බියුටයිල් කියන කාබන් 4යිනේ. සයික්ලෝ, සයික්ලෝ කියන්නේ අර චක්‍රීය. සයික්ලෝ බියුටයිල් හෙක්සේන්. එතකොට මෙයා තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ. කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි. පැහැදිලිද? කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි. එතකොට එයා තමයි මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ වෙන්නේ. පැහැදිලිද? ඊළඟට හිතන්න මේකේ කාබන් පරමාණු සංඛ්‍යාව සමානයි කියලා. 5යි 6යි නේ. මේ කාබන් පරමාණු සංඛ්‍යාවයි මේකේ තියෙන කාබන් පරමාණු සංඛ්‍යාවයි සමානයි. එතකොටත් මේ චක්‍රීය කාණ්ඩය තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ විදිහට ක්‍රියා කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ගන්න. එතකොට මේකේ හෙක්සිල් සයික්ලෝ හෙක්සේන් කියලා තමයි එන්නේ. සයික්ලෝ හෙක්සේන් කියලා තමයි. හෙක්සිල් සයික්ලෝ
හෙක්සේන්. හරි, හෙක්සිල් සයිකලෝහෙක්සේන්. දැන් ඉතාම වැදගත් ටිකක් ඔය කතා කරේ. ඊළඟට ඉතන්න මේව එකක් දුන්න කියලා. එතකොට මේකේ වඩා ක්‍රියාකාරී කාණ්ඩ වෙන්නේ BR නේ. එතකොට මෙහෙම ලකුණු කරන්න. මෙහෙම කරත් අවුලක් නැහැ. එතකොට වඩා ක්‍රියාකාරී කාණ්ඩේ වෙන්නේ, වඩා ක්‍රියාකාරී කාණ්ඩේ වෙන්නේ මෙයා. එතකොට එක බ්‍රෝමෝ හතර මෙතිල්. එක ආදේශ කාණ්ඩ, එක බ්‍රෝමෝ හතර මෙතිල්. හරි, හතර මෙතිල්. එතකොට AB ඉස්සෙල්ල එන්නේ. එක බ්‍රෝමෝ හතර මෙතිල් සයික්ලෝ හෙක්සේන්. ඔන්න ඔහොමෙන්. හරි, සයික්ලෝ හෙක්සේන්. ඔය ඇවිල්ලා තමයි මේ නාමකරණයේ තියෙන විශේෂ තැන් ටිකක් තමයි මම අද කතා කරලා වෙන්නේ. මේක සෑහෙන වැදගත් වෙනවා ඔයාලට ඉස්සරහට වැඩ ටික කරගෙන යද්දි. වැදි නේද? ඉතින් මේ ටික බලලා පොඩ්ඩක් පොඩි නෝට් කෑල්ලක් හදාගන්න. මේ මොකද බොහොම වැදගත් වෙන කොටස් ටිකක් තමයි ඔය දැන් මේ මම මේ කතා කරේ. හරි, රයිට්. මම හිතනවා වැඩි තේරෙන්නේ නැති කියලා. හරි, අවශ්‍ය තැන් දාගන්න කොටක් ගා.